දවසින් දවස දවසින් දවස දෙවියන් වහන්සේ නිර්මාණය කළ බව උත්පත්ති පොතේ හරි ලස්සනට සඳහන් වෙනවා. ඊට පස්සේ මොන්න බලන්න උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තිය මෙන්න මෙහෙමයි ලියවිලා තියෙන්නේ. ඉන්පසු දෙවියන් වහන්සේ අපගේ ස්වરૂපය අනුව අපගේ සමානාත්මතාවය ලෙස මනුෂ්‍යයාමවම ඔහු මුහුදේ මසුන්ද අහසේ පක්ෂින්ද ගව මහීෂයන්ද මුළු පොළොව තලයෙහි සියලු වන මුර්ගයන්ද උර්ගයන්ද පාලනය කෙරේවායි අනකල සේක. මෙන්න බලන්න ඉර හද සතා සිවුපාව ගස්කොලන් මේ සියල්ල නිර්මාණය කරන දෙවියන් වහන්සේ ශුද්ධෝත්‍රිත්වය මෙන්න තීරණයක් ගන්නවා. දැන් අපි මනුෂ්‍යයා මවමු, අපගේ ස්වરૂපයට අනුව මනුෂ්‍යයා මවමු, අපගේ හැඩයට අනුව මනුෂ්‍යයා මවමු. එනි සමතක තියාගන්න, දෙවියන් වහන්සේ ඔබව මවා තිබෙන්නේ උන්වහන්සේගේ හැඩයටයි. දෙවියන් වහන්සේ ඔබව මේ ලෝකයට බිහි කරලා තිබෙන්නේ උන්වහන්සේගේ ස්වરૂපයට අනුවයි. දෙවියන් වහන්සේට ස්තුති කියන්නට උන කාරණාව උන්වහන්සේගේ හැඩයට උන්වහන්සේගේ ස්වરૂපයට අනුව ඔබව නිර්මාණය කර තිබෙන නිසා. දැන් ඔන්න අපි එනවා පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තියට. ශුද්ධෝත්‍රීත්වය තීරණය කරනකොට මනුෂ්‍යයා මවන්නට ඕනයි කියලා සියලු දේ නිර්මාණය කරන්නේ උන්වහන්සේගේ වචනය තුලයි. ආලෝකය වේවා, ජලය අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරි ඉතිරේවා, විවිධ ගව මහීෂයන්ද උර්ගයන්ද වන මුර්ගයන්ද යන ජීවමාන සත්වයෝ පොළවේ නිපදෙත්වා. මේ විදිහට උන්වහන්සේගේ ප්‍රාර්ථනාව තුළ අනිත් සියල්ල නිර්මාණය වෙනකොට ගස්කොලන් සතාසිව්පව ඉරහඳ අනිත් සියල්ල නිර්මාණය වෙනකොට උන්වහන්සේගේ ප්‍රාර්ථනාවත් තුළ නෙමෙයි මනුෂ්‍යයා නිර්මාණය වෙන්නේ, උන්වහන්සේගේ තීරණයත් තුළයි. අපි මනුෂ්‍යයා මවමු, ප්‍රාර්ථනාවක් එතන නැහැ, තීරණයක් තියෙන්නේ. ඒ නිසා මේ ලෝකයට බිහිවන හැම ජීවිතයක්ම මේ ලෝකයට බිහිවන හැම දරුවෙක්ම දෙවියන් වහන්සේගේ තීරණයක්. ඒකයි අපි කියන්නේ අම්මගේ කුසට එන දරුවව විනාශ කිරීම පාපයක් කියලා කියන්නේ ඒකයි. ගබ්සාව පාපයක් කියලා කියන්නේ ඒකයි. ශුද්ධෝත්‍රීත්වය එදා වගේම අදත් හැම අම්ම කෙනෙකුගේම කුසට ජීවයක් දෙන්නට කලලයක් බිහි කර
යාඥාවක් කරමු. මට ලබා දෙන්න. ජීවනයේ සමීනා ජල මතු පිට සරණා සහනය දෙන සමීනා අප තුල වැඩ සිටිනා සත්වරම් රැගිනා වඩිනු මැනවි සමිදේ මෙන්න බලන්න. දෙවි සමිධානන් වහන්සේ පොළවේ දූවිල්ලෙන්
මනුෂ්‍යයාමවා ඔහුගේ නාස්පුඩු තුළට ජීවන හුස්ම හෙලුසේක මෙලෙස මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය. දැන්වෙන්න අපිට පැහැදිලි. උත්පත්ති පොතේ දෙවන පරිච්ඡේදයේ මැවීම පිළිබඳ දෙවන කතාන්දරයට අනුව ආරම්භ කරන්නේ ශුන්්‍යතාවෙන්, කිසිවක් නැති තැනකින්. ඊට පස්සේ මෙන්න ජලය භූමිය පුරා ගලාගෙන යන්නට සැලැස්සුවයි කියනවා. තාම මුකුත් නැහැ. ගස්කොළන්, සතාසියුපාව, ඒ මුකුත් නැහැ. දෙවන පරිච්ඡේදයට අනුව මෙන්න මුලින්ම මනුෂ්‍යයි මවන්නේ. පළවෙනි පරිච්ඡේදයට අනුව සියල්ල මවල ඉවරණයින් පස්සේ ගස්කොළන්, සතාසියුපාව, ඒ සියල්ල මවල ඉවරණයින් පස්සේ මනුෂ්‍යය මවන්නේ, ගැහැණිය මවන්නේ. දෙවන කතාවට අනුව සියල්ල හිස් වෙලා තිබුණා, ශුන්්‍යතාවේ තිබුණා, ජලය ගලාගෙන යන්නට සැලැස්සුවා. මෙන්න දැන් දූවිල්ලෙන්, පස්වලින්, මේ මඩවලින් අරගෙන දූවිලි ටික දෙවියන් වහන්සේ